අපේ හාමුදුරනේ මේ බොහෝ වෙලාවට දක්න ලැබෙන දෙයක් තමයි අපිට මේ අසන්නට ලැබෙනවා මේ මියගිය අපේ තාත්තා නැත්නම් අම්මා නැත්නම් සීයා ආච්චි නැත්නම් සහෝදරයා සහෝදරිය මේ හත් දවසේ දාන්නේ ලං වෙනකොට සිහිනෙන් දකිනවා පවුල කෙනෙක් හරි කවුරු හරි එවකට මොනවා හෝ දෙයක් කියනවා නැත්නම් යම් කිසි ආකාරයකට ඉන්නවා සමහරු කියන බොහොම කිලුටු වස්ත්‍ර වලින් සැරසිලා ඉන්නවා සමහරු කියන බොහොම ඉතාමත් හොඳ පිරිසිදු ඇඳුමින් සැරසිලා ඉන්නවා කියලා ඒ වගේම සමහරෙක් කියනවා යම් කිසි ආකාරයක තිබුණු විදිහට වස්ත්‍ර එහෙම නැත්නම් ශාරීරික අංග ලක්ෂණ තිබුණු අනුව යම් කිසි ආකාරයක දුක හිතෙනවා එහෙම නැත්නම් බොහොම සතුට හිතෙනවා මෙන්න මේ වගේ බොහෝ වෙලාවට අදහස් දක්න ලැබෙන අපිට නිතර දෙවිලි මේ සමාජය තුළ අපි හැමෝටම කොහොමද එහෙම දැන් මේ හත් දවසේ දාණයට පෙර එහෙම වෙන්නේ මේක හත් දවසේ තරන්න මේ අපි හැමෝටම තුන් මාසේ දාණේ දෙමස් දාණේ එහෙම නැත්නම් අවුරුද්දේ දාණේ ලං වෙනකොට කියනවා අහමදාම් මේ දාණේ ලං වෙනකොට මේ පවුලේ කෙනෙක් කවුරු හරි හීනෙන් දකින්න අපේ තාත්තව නැත්නම් අම්මව කියලා හැමෝටම මෙන්න මේ පිළිබඳව මොකද්ද සැබෑ සත්‍ය වෙන්නේ ඇත්තෙන්ම දැන් හීනවල නම් අපිට අර්ථයක් හරියට හොයන්න බෑ. එහෙමයි. ඒක පැහැදිලිවම බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සිහිනේට අර්ථ තුනක් දක්වනවා. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ මුලාවයි කියනවා. එහෙමයි. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බවයි කියනවා. සිහිනේ කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියනවා. එතකොට ඵලයක් නෑ කියන ඵල රහිතයි කියන සිහින. ඊළඟට මුලාවක් කියන සිහින කියලා කියන්නේ ඊළඟට වඳ බව කියන. එහෙමයි. එතකොට මේ වගේ කරුණු තුනකින් සිහිනේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා අග්ගිකාවය මේ ආදිත්‍ය පරයය සූත්‍රය. එහෙමයි. සිහිනේ කියන්නේ ජීවිතේ මුලාවක් කියන. එහෙමයි. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බව. දැන් හීනෙන් කොච්චර මිනිස්සු හොරකම් කරනවා දකින්න හීනේ හොරෙද්ද? එහෙමයි. හීනේ මිනි මරනවා දකින්න. එතකොට මිනි මරුවෙක් වෙනවද? එතකොට මේ වගේ සමහරුන්ගේ සැබෑ ජීවිතයේ සමහරුන්ට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල් ඕවා හිතේ තනියෙන් කල්පනා කර කර ඉඳලා සමාහට පසුතැවිලත් ඇවිල්ලා මේවා අමුතුම විදියට විකෘති විදියට හීන හැටියට පේනවා නිදාගත්තට පස්සේ. එතකොට මේ සිහිනවල අර්ථය හොයන්න ගියොත් බොහෝ වෙලාවට අපි මුලාවල් වලට පත් වෙනවා. ඒ නිසා සිහිනේ කියන්නේ වඳයි කියන මොකද ඒකට හේතුව විපාක ශක්තියක් නැහැ. අපි නැගිටලා ඉන්නකොට හොඳ සිහියෙන් ඉන්නකොට අවදියෙන් ඉන්නකොට අපි යමක් කියනවද හිතනවද කරනවද මේ හැම වෙලාවෙම විපාක පිණිස කර්මයක් හැදෙනවා. එහෙමයි. චේතනාවනි කර්මයේ බවට පත් වෙන්නේ. හැබැයි හීනෙන් පේන කියන ඒ දකින්න දේවල් වල සිහිනවලදී විපාක ශක්තිය වඳයි කියන විපාකයක් ලැබෙන්නේ නැහැ කියන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැබැයි පෙන්නනවා මහණෙනි භාවනා වඩලා සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන හොඳ සිහියෙන් නිදාගත්තොත් අර වගේ හීන පේන්නෙත් නෑ කියන. ඒ නිසා තමයි දැන් ওই මෛත්‍රී ආනිසංස හැටියට පෙන්නනවනේ. මෛත්‍රී වඩන කෙනාට සුඛං සූපති සැපසේ නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පෞකාර හීන පේන්නේ නෑ කියන මෛත්‍රී වඩන කෙනාට. එතකොට බලන්න මේ ආනිසංස ඔක්කොම අර හිත තැම්පත් වෙනකොට හිතේ අර ඇති වෙන දේවල් බොහෝ වෙලාවට නැති වෙලා යනවා. හැබැයි සමහර දේවල් තියෙනවා දැන් සිහිනත් එක්ක සමහර වෙලාවට Tamanට දේවතාවුරු වගේ අයගෙන් පණවිඩ ලබා දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පෙරනිමිති වගේ පේන අවස්ථා තියෙනවා. සමහරවිට Tamanට උදව්පකාර කරන අපි ගමු දමං හොඳට ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් ඔබට යම් කිසි අනතුරක් කරදරයක් මොකක් හරි ඔබට විරුද්ධ යම් කුමන්ත්‍රණයක් කොහේ හරි ක්‍රියාත්මක වෙනවා නම් ඔබට උදව්පකාර කරන ඉෂ්ට දේවතාවුරු ආරක්ෂක දේවතාවුරු වගේ ඉන්නවා නම් බොහෝ වෙලාවට ඒවා පෙර යම් යම් නිමිති මාර්ගයෙන් කියනවා පෙන්වනවා ඒක ඔබව මඟ හරවනවා. එහෙම ක්‍රම තියෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට ඥාතීන් අතරත් අර පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් ඉන්නවා. හැබැයි ඔවුන්ට පින් ලැබෙන්නේ නැහැ. ඒ අය නොඑක් විදිය උපක්‍රම යොදනවා මේක දැනුම් දෙන්න. දැන් අපිට පේනවනේ අර බිම්බිසාර රජුරුවන්ගේ ඥාති පිරිස පින් නොලැබෙනකොට මොකද කරේ? ගබඩාවල් වල බඩු හොලවනවා, දොරවල් වලට ගහනවා, අඩිසත් දැහින්න සලස්සනවා. එදා බිම්බිසාර රජුරුවන්ට රැළි වෙනකන් නිදාගන්න දුන්නේ නැහැ. රජුරුව බියෙන් තැතිගත්තා. ඇයි මේ මට මම මේ තරම් පිනක් කරලා වේළුවනාරාමේ සංඝසතු කරලා පූජා කරපු දවසේ මට රැළි වෙනකන් මොකද්ද මේ වෙච්ච කරදරේ? පසුවදා බුදුරජාණන් වහන්සේට කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබෙන් පින් ගන්න බලාගෙන හිටියේ සංසාරික ඥාති පිරිසක් පින් නොලැබීම නිසා කලබලයට පත් වෙලා ඔබට ඒ දැන්නුවා කියනවා. එතකොට අපිට පේනවා තමන්ට මට පිනක් හරි අනුමෝදන් කරන්න කියලා යම් කිසි ඔවුන් අර ඔවුන්ට මිනිස්සෙක් වගේ ඉස්සරහට ඇවිල්ලා පේන්න කියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් අර වගේ යම් යම් උපක්‍රම යොදලා පෙනී ඉන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. යම් කිසි අඟවනෝ මේ අපි ඉන්නවා අපිට පින් ටිකක් හරි දෙන්න කියලා. ඒ වගේ සමහර ලාවට හීනෙන් වුණත් කලාතුරකින් පේන්න පුළුවන්. හැබැයි මේ බොහෝ දෙනෙක් බොරු කියනවා. අන්න ඒ නිසා අපිට ඔය හරියට විශ්වාස කරන්න බෑ. දැන් සමහරු මේ අර දැන් අපි ගමු ඇත්තටම අවංකව මානසිකව ගත්තාම බොහෝ වෙලාවට දෙමව්පියෝ ගැන ඒ දරුවෝ දන්නවා දෙමව්පියෝ ජීවත් වෙච්ච රටාව.
අපේ දෙමව්පියන්ගේ මේ වගේ චරිතයේ පැත්ත ගත්තත් ඒ අය හරියට ධර්මයක් වැඩුවේ නැහැ. හරියට ධර්මයක හැසිරුන්නේ හරි මසුරුයි ලෝබයි මේ වගේ ජීවත් වුණේ කියලා ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. හැබැයි අර මලගෙදරට එන අයට ඥාතීන්ට හිතවතුන්ට ඔවුන් කැමතිනේ අපේ දෙමව්පිය දුගතිය ඇති කියලා අඟවන්නේ. ඒ නිසා සමහරලාවට කියනවා අනේ අපේ අම්මා දිව්‍යාංගනාවක් වගේ පෙනී හිටියා කියලා. අපේ තාත්තා දෙවි කෙනෙක් වගේ සැරසිලා ඉයේ හීනෙන් දැක්කා. අර හිතේ තියෙන මේ දේ සමහර වෙලාවට මිනිස්සු එක්ක ඉතින් එහෙම කියනවා. ඉතින් මේවා තුල බොහෝ වෙලාවට අර බොරුව නම් තියෙන බවට ඉතින් පේනවා. හැබැයි දැන් අපි ගමු අපේ අම්මා දෙවි කෙනෙක් වගේ හිටියා කියන. හැබැයි මිනිය වල්ලලා සතිය දෙක යනකොට මේ හත් දවසේ දාන ඉවර වෙච්ච ගමන් පිළිකන්නට යන්න බයයි. කරුවල වැටෙනකොට ගෙයි යවිදින්න බයයි. දොර දොරමුල්ල බලන්න බයයි. මේ ඇඳ අස්සට එබෙන්න බයයි. ගෙදර කාට කාට හරි ලෙඩ වුණොත් ඇඟිල්ල දික් වෙන්නේ අර දෙවියන් කියලා හිතාගත්ත අම්මට තමයි ඇඟිල්ල දික් කරන්නේ. එතකොට අපිට පේනවා තමන්ම මේ දෙවි කෙනෙක් වෙන්නේ නැති අනේ අපේ දෙමව්පිය මෙහෙම ඇති කියලා හිතනවා. ඒක අර අවංකව ඇති වෙන අසරණකමත් එක්ක ඇති වෙන ප්‍රාර්ථනයක්. නමුත් තමන් බොහෝ වෙලාවට තමන්ගේ හිතේ අර තියෙනවා ඔවුන් නම් සුගතියක ගිහින් නැතුව ඇති කියලා. ඒක ඔවුන්ගේ ක්‍රියාකලාප වලින් අපිට පේනවා. ඒ නිසා ඇත්තෙන්ම සිහිනවල අර්ථ හොයන්න ගියොත් බොහෝ වෙලාවට අපි නොමග යනවා. ඒ නිසා තමයි මේ අපි සිහිනේක අර්ථයක් හොයාගෙන සිහිනයක් පස්සේ ගිහින් නොමග යනවට වැඩිය හොඳම දේ තමයි බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා සිහිනේ කියන්නේ මුලාවක්. සිහිනේ කියන්නේ ජීවිතේ වඳ බව. සිහිනේ කියන්නේ ඵල රහිත ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියනවා. ඒ නිසා ඔබ කළ යුතු දේ තමයි දෙමව්පිය කොහේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ තමන්ගේ දෙමව්පිය මිය පරලෝ ගියාට පස්සේ දරුවන්ගේ යුතුයකම තමයි සිඟාලෝවාද සූත්‍රයේ තියෙන අනිවාර්යෙන් දෙමව්පිය වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කළ යුතුයි. ඒක යුතුයකමක් කළ යුතු දෙයක්. අන්නේ දේ ඔබ හරියට ඉෂ්ට කරන්න ඒ ඇරෙන්න සිහින පස්සේ ගිහිල්ලා නම් මුලාවටපත් වෙන්න එපා. එහෙමයි අපි හඳුනන්නේ.